Welcome back to our channel, guys. Unapi apa trip pergi ke mana ni? Mungkin ada road trip pergi. Mungkin kau kulit bilik gan nanti ke? Ya nama. Jadi cuka ay beti bagai kau kulit. Ay jalan ni lah. Mee. Ting api patang kat khada beti. Jadi mee ini highway kerjaan mee kau. Mirigam. Mee highway kerjaan lah. Api ada ya nama Sigiri. Iting api tekin deh. Balum mana tu mungkin dikira ni kena. जगरने का मूर्ति अलग ही नहीं होने, मैटी पॉडी अब ते बोने ना बत्तू अपने जैन दामुल के टाउन में बहर है ना अपने इटा गुरुत्वम बतख खादन ना दी ना मेरे पूजा वा या फैमिली हो यार करिया ना हमारा धन हाँ, उन्हें बेटी, उन्हें बेटी ने, क्या वो दबले फॉर्सेल का डेगर फ्रूट्स जाती थी अंदर, मालिक मालिक को डर जाना थी अंदर को। लोगों आलू में तो कम लोग हाई सेपन में देने, हाई सेपन में, इधर एक किलो एक आदर। इधर, इधर पहाड़ी बुने देना, हाई बुने देना, इधर मेवा ती है ना। हाथ से बना बोलते हैं दिन में बुला हाथ से बना डर क्या ली हाथ तक वो हाथ से ये यार वो कुमेरों का हाथ से तीमें के तमाहे सिगरी टाउन ने के दिए नाइट वाइब देगा अभी देख का बैरिस्टा है कुछ डाला थी ये ना मैं का मांगे ताने मेनली टारगेट कर लेते हैं ना फॉरेनर्स लाते एवं याने मैं बहुत पेटी आता हूँ अभी इन्हों को टे थर क्यूट तीन दे मैं दे पैट्टे में थी ये ने ताने करे एल्ल मत तमाहे ए वाइब दिंग मैं कहते लोगों की हाँ मैं मुल्लों बीती पुराम थी बे आप वो गैस लागे कमेंट्स इतिंग मैं गुलों मीट कालिंग आप लावे कमेंट का क्लिपे करता मैं अभी दर में होया नहीं और ना हम बोला इतने मैं गुलों कालिंग है मिला लिए कवाद तो बस से अभी तबे यूट्यूब चैनल लाइक गया ना इतने लिए हुआ अ वेलावर पुंछी था ना कितरो ला दिव्बा ना इतना मुल्लो बीत्ती है मैं पेरीला दिव्बे गाइस इतने ओगलो तभी तो आम फॉलो कर लाना था प्लीज दम मगी ला अभी सब्सक्राइब कराना पोशन ने कहना पुंछी वेला वागे या चीयर्स चीयर्स थैंक यू मासा एक अड़पा से वो मिस स्टोरी है हमारी करना Te hadna te vidna rosa Kita buat apa nan bala? Mabi. Kita buat mana sa, mereka raksite itu kitu, idemak. Piti pas itu mana? Kali itu ni.
හරි එහෙනම් අපි යන් රූම් ටුවර් එකට. ඉතින් මේ තමයි බිනර විලාස්. අපි ආවේ ලොන් වීකෙන්ඩ් එකකින් හින්දා දවස් 4ක් නිවාඩු තිබ්බා. ඉතින් මෙහෙ අපිට හොටෙල් එකක් ගන්න බැරුණා ඔක්කොම ෆුල් බුකින් හින්දා. ඉතින් අපිට අන්තිමට මේ වගේ හෝම් ස්ටේ එකක් තමයි හම්බුනේ. ඒකත් අපි ගොඩාක් හොයලා හොයලා තමයි මෙතනත් හොයාගත්තේ. ඉතින් ඒ වගේම තමයි හරිම ලස්සන තැනක්. පරිසරයේ විඳින්න පුළුවන්. දැන් යමු රූම් එක ඇතුළ බලන්න. ඒ තමයි බිනර විලාස්. මේ වගේ අපි ෆැමිලි රූම් එකක් ගත්තේ. ඇඳවල් තුනක් තියෙනවා. 6 9කට විතර ඉන්න පුළුවන්. ඉතින් වොෂ්රූම් එක. අර ලොකු මේ පොස්තන් නෙමේ AC තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් දෙනවා, ටී දෙනවා. ටී එක නම් අපිට සෙට් උනේ නැහැ. අපි තේ හදාගත්තා වෙලාවට ගෙනාවා. අපිට බ්‍රෙක්ෆාස්ට් එකට හම්බුණා පොල් රොටි සමග වට්ටක්කා. දැන් අපි දැන් කාලා සීගිරිය බලා පිටත් වෙන්න තමයි යන්නේ. එහෙනම් අපි සීගිරිය යන මගට ඔයගොල්ලොත් එක්ක හම්බෙමු. බයි. මාගා වෙනවනේ බබාල ගාවින් යන තෝද. මින් හිතනවනේ මම. ආ අපි යනවා ගයිස්. අපි ඉන්නේ හෝම් ස්ටේ එක ගාවම තියෙන රැව බලන්න. මොකද්ද දන්නේ නම? ඉතින් අපි සීගිරිය යන පිටත් වෙද්දී ඒ හෝටල් එකේ ඒ හෝම් ස්ටේ එකේ අයිතිකාරංක අපිට කිව්වා හොම මෙහා පැත්තේ ගියොත් ලස්සන වැවක් බලන්න පුළුවන් කියලා. ඉතින් අපි උදේම පිටත් වෙන හින්දා අපිට තව වෙලා තියෙනවනේ කියලා ඒතුළ උතන්ට ආවා. ඇත්තටම මාරම නිස්කලංකයි, මාරම ලස්සනයි. බලන්නක ඉස්සරහට අපිට මාම කෙනෙක් හම්බුණා. එයා මේ නෙළුම් මල් කඩන්න යනවා. ඉතින් එයා අපිට කිව්වා ඉන්න එයා නෙළුම් මල් කඩන් එනකන් අපිටත් පූජා කරන්න දෙන්නම් කියලා. නමුත් අපිට ඒ තරම් වෙලාවක් ඉන්න බැරුව ගියා. නමුත් අපි ඔයගොල්ලන් පෙන්නන්නම් එයා මාර අර ගමේ ෆීලිං ගන්න පුළුවන්. ඉතින් අපිට අපේ නගරේ මේවා නැහැනේ. ඉතින් මේවා අපිට ගොඩක් වටිනවා. ගොඩක් ආසයි මේ වගේ දේවල් ෆීල් කරන්න. මට නම් ඇත්තටම මාර ආසයි මේ වැවක නාන්නේ. උනාට මේක දුන්නේ ප්ලෑන් කරා උදේ පාන්දර ගිහිලා නාලා යමු කියලා. උනාට බෑ. හරි ගියේ නෑ මගේ ප්ලෑන් එක. ඉතින් ඔය වැව මාර ලස්සනයි. බලන්නකෝ එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳිලා අපි කොහොමද සීගිරි ගියේ කියලා. එන්න මෙහෙ බුලීස්ලා. හලෝ බලනාවන්න දෙන්නේ කොහෙද? අනාවල ඉවරයි. එක්කෙනෙක් දෙන්න බැයිද මට? හරි. මම උත්සාහ නැහැ. ඉතින් ওই විදිහට තමයි ඒ මම නෙළුම් මල් කඩන්න ගියේ. ඉතින් යන මග මට පොඩි බඩගින්නක් ආවා. මොකද මම උදේ හරියට කෑවේ නැහැ. මොකද මම රොටි කන්නේ නැති, සමහර එළවලු කන්නේ නැති පොඩක් තෝරන කෙනෙක්. ඒ නිසා මම යනකොට කිව්වා මොන හරි අපි අරන් යන් ටිකක් අර ගල උඩ නගින්නත් එපා. ඒ නිසා අපි මොන හරි අරගෙන ගියොත් අපිට මගෙදි කකා නගින්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ අපි දැන් ওই කඩේට ආවෙ. ඉතින් ඒකෙදි අපිට හම්බුණෝ බලන්න කොමං ගත්තෝ රිච්පරි චකෝ. මොකද්ද මට මතකත් නෑ. චංකි චොක්. ඒවයි ක්‍රීම් බනිසෙයි ගත්තා. ඉතින් දැන් මේ ඉන්නේ අපි සීගිරියේ රතගාලේ. වාහන පාක් කරලා ওই විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ දෙපැත්තේ හරියට කඩ තියෙනවා. මොනවාද දොඩන් ජූස් තිබ්බා, එතකොට සෙල්ලම් බඩු, බඩේරිංගු. බඩේරිංගු ළමයි හරියට ලාභයි මෙහෙ.
අපේ පැත්තේ බඩේ රුම් කල්ලා රුපියල් 100ක් වගේ වෙනවනේ. මෙහෙ රුපියල් 25ට ගන්න පුළුවන් වඩේ තිබ්බ මග. මේ එතන අපි ආරක්ෂිතය ඇතුලෙන් යන ගම මේ හරි හරියට වඳුරෝ ඉන්නවා. ආසයිද වඳුරන්ට? ආ. අද අරන් දෙන්න වඳුරේ. මටත් බඩගිනි වෙලා මම බඩිස් කෙඩියක් ගත්ත කන්න මේ මට ඉතින් එක්ස්පීරියන්ස් නැහැනේ මෙතන මේ වඳුරෝ පයින් ඇඟට කියලා මට ඒවා මතක් වුණෙත් නැහැ. බඩිස් කෙඩියක් කකා එනකොට වෙලාවට හස්බන්ඩ් දැක්ක පිටිපස්සේ වඳුරෙක් එනවා. මේ මගේ බය කියන්නේ අතේ තියෙනවත් ඒක කඩාගෙන යනවලු. නිකන් මම ඇත්තටම මාරු විදිහට බය වුණා. යට රෙකෝඩ් කරගන්න බැරි වෙලා මම හූ තිබ්බා. එයා මගේ පිටුපස්සෙන් ආපු විදිහට. ඊට පස්සේ කුමාරී ගෝල එලෙව්වා. ඊට පස්සේ මම ටොක් ගාලා හයි හයියෙන් කනවා ඒක. මට බඩගින්න විසික් කරන්න නැද්ද. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට මේ දෙන්න හැදුවම කට්ටියකව දෙන්න එපා. එතකොට ඒගොල්ලෝ පුරුදු වෙනවා කියලා. ඉතින් ඕගොල්ලොත් මතක තියාගන්න. යනකොට කාටත් කෑම දෙන්න එපා. මොකද ඒක අපි දන්නවා එක සතෙක්ට කෑම දෙන එක පිනක්. ඒ වුණාට එතන ගොඩක් මිනිස්සු සැරිසරන හින්දා ඒගොල්ලොන්ගෙන් සත්තුන්ට සතුන්ගේ මිනිසුන්ටත් හානි වෙන්න පුළුවන්. ඉතින් ඒක අවම කරගන්න තමයි කෑම දෙන්න එපා කියලා දාලා තියෙන්නේ. ටිකට් එකක් කීයද? ඉතින් අපි දැන් මේ ටිකට් එක ගන්න යන්නේ. ලෝකල් 100. ඒතර ෆොරින 10. එක්කෙනෙට 1000. ඒතර ඒගොල්ලන්ගේ වැටින් කියවද? එයාලගේ වැට් රිෆන්ඩ් ගන්න පුළුවන් ඇති යද්දි. ඒතර ගානක් ඇවිදන් ගියා. අපිට බෑ නේ. ටිකක් ගියා ඉතින්. දේසි ඉල් ලියුවා දේසි හරි ඔන්න අපි ඇතුළට ආවා. ඇවිල්ලා පළවෙනි දියාගලෙන් තමයි පටන් ගත්තේ. ඔයගොල්ලෝ දකින්න තියෙන්නේ ඒක තමයි පළවෙනි දියාගල මෙතන තියෙන. ඉතින් දැන් ඉස්සරහට යනකොට මම වැඩි කතා කරන්නේ ඔගලන්ට මේ අයියයි අක්කගේ ඒගොල්ලෝ කියන ඒවයින් ඔගලන්ට පොඩි දැනුමක් ගන්න පුළුවන්. මේ සීගිරිය කාශ්‍යප රජතුමා නෙමෙයි අත්මුගත කුමාරයෙක්. ඒ කුමාරයාගේ ওই දේවල් ගැන අපිත් නොදන්න ගොඩක් දේවල් මේ දෙන්නගෙන් ඉගෙන ගත්තා. මේ මොකද අපි හිතුවා මේ පාර ගල නගින්නේ මයි කකුලත් එක්ක. නමුත් අපි ඒ සීගිරිය ගල නගලා බහින පැත්තෙන් අපි ඒ පැත්තේ දැකලා නැති ගොඩාක් දේවල් කියන්නේ කට්ටිය ගලරෙත් නගිනවා විතරනේ. වටේ තියෙනවා බලන්න යන්නේ නැහැනේ. ඉතින් අපි මේ පාර වටේ තියෙනවා බලාගෙන කට්ටිය බහින පැත්තෙන් උඩට නැග්ගා. අපිට පුළුවන් තාක් දුර උඩටම නැග්ගේ නැහැ අපි. ඉතින් ඒ ටික අපිත් එක්ක බලමු මේ වීඩියෝ එකෙන්. ඔගොල්ලෝ සමහරට දැකපු නැති දේවල් මෙතනින් දකින්න පුළුවන්. මම ගොඩක් වීඩියෝ එක දිග නිසා ඒක පොඩ්ඩක් ඉක්මනින් යවනවා. ඉතින් සමහර දැන් මම දාන්න මේ එහෙනම් මේ දෙන්නට හුම්කන් දීගෙන ඉන්නේ. මේ දෙන්න කියනවා මේකේ විස්තරය ගැන. මරණ නගින්න ඕනේ. මේ අතල් ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා. ඒ කියන්නේ කුමාරයාගේ වතුරයි කුමාරයා නාපු වතුරයි දිසෝවරු නාපු වතුරයි මික්ස් නොවෙන්න කොහොමද ටැප් ලයින් එක ඇදලා තියෙන ඩ්‍රේනේජ් එක? ඩ්‍රේන් එකක් තියෙනවා. ඒ කියන්නේ පොකුණේ යටින් ඩ්‍රේන් එකක් තියෙනවා. ඉතින් පොකුණේ වතුර තියෙනවා. පොකුණේ වතුරට යටින් කාණුවක් තියෙනවා. හැබැයි වතුර මික්ස් වෙන්නේ නැහැ. මික්ස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කුමාරයා මේ විසවරු නාන බලන් හිටපු තැන් ටික. අම්මා එහෙමත් තියෙනවා. ඌ හෙන්සි නැති නේද? කියන්නේ විසවරු නාන වෙනම බලන් ඉන්නවද? දාසිය නාන වෙනම බලන් ඉන්නවද? එහෙම සික් බෑල්ලක් මානසික බෑල්ලක්. මේ රජෙක් නෙමෙයි. රජ කුමාරෙක්. ඒ පරණේ ඔව් ගාල දෙකයක් දැම්මනේ හරි ඉන්නේ අද වැඩද දන්නේ අපි යම් කාශ්‍යප රජතුමා නාපු තැන බලන්න කාශ්‍යප කුමාරයෙක් රජෙක් නෑ කුමාරයා වර කුමාරයෙක් රජෙක් නෑ හරි පොරේ ආ ඔය අතරේ නේද අම්මට සිරිද අද වතුර යනවා බඩු වැඩ වහිනවා
වැඩ මේ කනු අර තියෙන සාපල් එකක් කියලා තියෙනවා. මේ විදිහට යට තියෙනවා දිගට. එන්නු ප්‍රධාන දොර තියෙනවා. මේ මේ නෙමෙයි. මේ පැත්තේ තියෙන්නේ මහා අමාත්‍ය නම්බනක්. ඔව්. එයාගේ අනිත් කිරිවලට එන්නලු දෙපැත්ත වරේ. මෙතන වෙන කවුරුත් එන්නේ නැහැ ලබන. ලබගින් මේ අය. ලොක් පොර පොර ඇර වෙන කෙනෙක් එන්න කියලා නම් අමුතු අධිමානික හිමිට ප්‍රධාන දොර. නාදි දාසියෝයි බිසෝරු කියන්නේ කාලිලන් ඒවා තිබිලා දෙනවා සමමිතික සමානව මේ පැත්තේ තියෙන කොහොමද මේ විදිහට මේ පැත්තේ තියෙන ඔව් ඒ කියන්නේ මේ උද්‍යානය මේ පොකුණු මොකද ඒකට ලස්සනම කියනවා සමමිතික තමයි ඔව් සමමිතික උද්‍යාන දෙකක් මේ පැත්තේ තියෙන්නේ පොකුණ හා සමානයි මේක මේ අපි ආවා සීගිරියට තාරරතක්මා තින් ওই විදිහට අපි මේ සීගිරි ගලට නගින පැත්තේ දකුණු අත පැත්තෙන් ඕගලන්ට දකින්න හම්බෙන උද්‍යානය තමයි මේ බලන්න විදිහට තියෙන ඒ පැත්තෙන් අපි වටයක් ගියා ඒ හරියේ ওই තිබ්බේ වැසිකිලි මට මතක විදිහට එතන තිබ්බේ වැසිකිලයක් එතකොට මේ තියෙන තවත් ගුහාවක් නයිපෙන ගුහාවද මට මතක විදිහට මේ තිබෙත් ගුහාවක් එතකොට තව තිබ්බා ඔය ඔතන තියෙන කානුවක් වගේ හරලා මට ඇත්තටම මේ ඔව අහලා තිබ්බට එදා දැක්කහම මට මාර විදිහට අපි ඔක්කොමල කතා වුණේ ඒ දවස්වල ගෘහ නිර්මාණ ශිල්පය සහ ඒ වාස්තු විද්‍යාව කොච්චර දියුණුද දැන් කාලේ මිනිස්සු හිතුවවත් නැති දේවල් හිතන්නේවත් නැති දේවල් ඒගොල්ලෝ ඒ කාලේ හිතලා තියෙන මේ ගලක් කපලා ওই වගේ දේවල් කරන්න තරම් කොච්චර මේ මිනිස්සුන්ට ශක්තියක් සහ මොළයක් තිබිලා තියෙනවද මොරතාරි ආයි මේ ගල්පතුරේ බලන්න මම පොඩි කාලේ සීගිරිය බලන්නාට කිසිම දැනුමක් නැතුව ආවේ කාශ්‍යපලතුමා හැදුවේ එහෙම දන්නවා නමුත් මේ ගල් කටාරම් මේ දේවල් දැක්කම මාර ඇත්තටම ප්‍රවුඩ් ටු බී ශ්‍රී ලංකන් කියලා හිතනවා මේ දේවල් මේ ඓතිහාස දේවල් දැක ඒවා මාර වටිනවා ඒ දැනුම ගොඩක් දේවල් දැක්කා මේගල මේ පැත්තර පෙරලිලා ඒකුට මේක හල්ල අතෙන් ගියා හොඳට දෙන්න ආමතර ඉඳ ගන්න බෑලු කොහොමද තියන්නේ අපේ ඉමේජිනේෂන් එක හිතලා බලන්න මේ වතුර ගේ තානුවන්නේ උඩ චිත්‍ර වලට අමතරව මෙතන චිත්‍ර වගේක් තියෙනවා බිති සිටුවම් නයිපෙන ගුහාව මේක තමයි නයිපෙන ගුහාව කියන්නේ තාම මේ මෙතන ඔගලන් පේනවත් දන්න ඉතුරු වෙච්ච චිත්‍ර වගේක් තියෙනවා ඔය මුළු බදාම පුරාවටම තිබිලා තියෙනවා දැන් විනාශ වෙලා තිබුණා බදාමත් කැඩලා කැඩිලානේ අනිතක මෙතන ගෑනු චිත්‍ර විතර නෙමෙයි පිරිමි පිරිමි රූප කොම්බලා තියෙනවලු අපි දැන් සිගිරි කිව්ව ගමන් මේ සිගිරි අපසරා විතරයි ආ
අපි යන් දැන් උඩට. මනන්ද මහරි මහන්සි අපි ඔක්කරම කලින් වටේ ඇවිද්දා ගොඩක් අය මේ වටේ යන්නේ නැහැ නේ කැලිම උඩටන යන්නේ අපි වදාන වේරුණට පස්සේ අඳින්න බෑ ඒ සිස්ටම් ඉතින් අපි ඒ නම කියන්නේ උඩට නගින්න කලින් වටේ තියෙන දේවල් ටික බැලුවා මම try කරනවා මම උඩට නගින්න මම කකුලත් එක ටිකක් අමාරුයි පුළුවන් තාක් නගිනවා මොකද මං පොඩි කාලේ ගිහිල්ලා තියෙන මං දැකලා තියෙනවා පුළුවන් තාක් දුර නැගලා බලමු අපලන් පුළුවන් දේවල් පෙන්වන්න හිතා ගන්න බෑ මේකේ ආකෘතිය බහින්න පුළුවන් මේ වගේ අත්තට මේක කියන්නේ වා ඉන්නවා බා right මේක සීගිරිය පහංගල දනගින අම එහෙම හදලා නැහැ මෙතන
මට බහින්න බයයි. උස වැඩි වුණාමත් ප්‍රශ්නනේ. පහංගල නැගලා බහින අයුරු මේකද අල්ලිල්ල එන මේකත් හිතන්නකෝ මේ ඒරියා එක ලොකු කොච්චර ලොකු ඇද්ද මේක ආරාම සංකීර්ණේ මේ කැලේ ඇස්සේ තව තියෙන එතකොට මේක නිකන් අර වෙලෙන්දොත් ඉඳලා තියෙනවා කියන්නේ ළමයි සීගිරිය බැහැලා එන ගමන් ඉන්නේ අපේ සීගිරි ගමන මෙතන නිමයි නිමයි මේ බඩේ ඉඟු තියෙනවා 104 මේ දෝ මුන් යට රසයි මේ කාලා බලන්න කොහොමුණක් තියෙනවා
අනබි දවල්ට කෑම කන්න ආවා මේ ගමේ තනක් ගමේ විදියට හදලා යම් බාන ඇතුළට අපි බලමු ගිහිල්ලා කෑම වුණාද කියලා තියෙනවා පරිප්පු අපි දැන් කෑවා කෑමනම් සුපි මාරම රහයි මේ පේනවා දිපිගං වල නෑ මොකද අපි බලමු කොහමද අක්කයි ගාන අක්කයි ආම කොහෙද තියෙන්නේ අක්කේවා අපිට කියන්නකෝ ආයි කඩේ කොහෙද තියෙන්නේ කියලා තියෙන්නේ සීගිරියේ ටිකට් ගන්න පාරේ පළවෙනි කිලෝමීටරේ එනකොට එහෙනම් එන්න කෑම ටොප් ඇවිල්ලා බලන්න එක බෙජුලේට් හොටෙල් බෙජුලේට් කියලා බුෆේ එකක් කියන්නේ ඇවිල්ලා කන්න